රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අනුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳව විභාගය අද පෙරවරුවේ 4 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ආරම්භ වුණා. අද දින විභාගය ආරම්භ වූ අවස්ථාවේදී නීතිපති දප්පොළ දෙලිවේරා මහතා අධිකරණයේ හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් අනුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කිරීමට බැඳී සිටින බව සඳහන් කළා. එම වගකීම වඩාත් පුළුල් කරමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම් පත තුළ මැතිවරණ කොමිසම වෙත නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා ඉවහල් වන ශක්තිමත් නීතිමය පදනමක් සලසා දී ඇතැයි නීතිපතිවරයා ප්‍රකාශ කළා. දානමොන සංශෝධන පනත් කෙටුම් පත අහිමි කෙරුණු ජනාධිපතිවරයා සතු මුක්තිය වත්මන් 20 වන සංශෝධන පනත් කෙටුම් පත තුළින් යළි ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දුන් නීතිපතිවරයා මේ තුළින් ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන විධායක බලය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි සඳහන් කළා. ජනාධිපතිවරයා සතු මුක්තිය යළි ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කටයුතු අභියෝගයට ලක් කිරීමට නොහැකි වන බවටත් හේතුලින් අධිකරණය සතු බලතල කපාදු කිරීමක් සිදුවන බවත් පෙත්සම්කාර පාර්ශව අධිකරණයේ හමුවේ චෝදනා කර තිබුණා. එම තර්ක ප්‍රතික්ෂේප කරමින් කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා ජනාධිපතිවරයා වෙත මුක්තිය යළි ස්ථාපිත කිරීම තුළින් අධිකරණ බලය කිසිදු ආකාරයකින් කපාදු වීමක් සිදු නොවන බව සඳහන් කළා. ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින හේයින් මුක්තිය යළි ස්ථාපිත කිරීම තුළින් ජනාධිපතිවරයාගේ නිල කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට තිබූ අවස්ථාව අහිමි වනු ඇති බවට පෙත්සම්කාර පාර්ශව විසින් ඉදිරිපත් කර තිබෙන තර්කයේ පිළිගත නොහැකි බවත් නීතිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. 20 වන සංශෝධන පනත් කෙටුම් පත තුළින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ දින සිට වසරක් ගෙවී ගිය පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා වෙත බලය පවරා දී තිබුණා. එහෙත් රජය විසින් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී හඳුන්වා දීමට යෝජිත සංශෝධන තුළින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ දින සිට වසර දෙකහමාරක් නික්ම යාමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවට නව සංශෝධනයක් එක් කර ඇතැයි නීතිපතිවරයා සඳහන් කළා. පාර්ලිමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවන අවස්ථාවක මහජන යහපත උදෙසා එය විසුරුව හැර යලි නව මහජන නියෝජිතින් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව මහජනතාව වෙත ප්‍රධානී කිරීමට මේ තුලින් ජනාධිපතිවරයාට අවස්ථාව උදා වන බව පෙන්වා දුන් නීතිපතිවරයා එමගින් මහජන පරමාධිපත්‍ය වඩා ශක්තිමත් වනු ඇතයිද පෙන්වා දුන්නා. යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම් පත තුළින් පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරනු ලබන පනත් කෙටුම් පත් යළි ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා දී ඇති බවත් එතුලින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බව පෙත්සම්කාර පාර්ශවය සඳහන් කළා. එහෙත් යම් පාර්ලිමේන්තුවක් බලාරගලයක් මත යම් පනත් කෙටුම් පතක් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක මහජන යහපත උදෙසා අදාළ පනත් කෙටුම් පත ජනමත විචාරණයක් හරහා ඍජුවම මහජනයා හමුවේ තැබීමට මෙම පනත් කෙටුම් පත තුළින් ජනාධිපතිවරයා වෙත බලය පවරා ඇති බවත් මෙතුලින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදු නොවන බව නීතිපතිවරයා එහිදී තර්ක කර සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.